ඉතින් කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තවත් වාටි මෝස්තරයක් අඳින විදිහක් ගැන. ඉතින් මේ වාටි මෝස්තරේ හරිම ලේසියෙන් අඳින්න පුළුවන්. ඒ වගේම තමයි ඉක්මනින්ම ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් අද මම අඳින වාටි මෝස්තරේ මොකද්ද කියලා ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක ගොඩක්ම ලේසි. මේක අපි හිතමු සාරි වාටි මෝස්තරයක් කියලා. ඉතින් සාරි වාටි මෝස්තරයක් තමයි අද මම අඳින්න හදන්නේ. ඉතින් මම මේකට යොදා ගන්නවා ටින්ටෝ කියන පේපර් එකේ කඩදාසි කෑල්ලක්. කඩදාසි කෑල්ලක් කියලා කිව්වට මේක ටිකක් බෝඩ් එකක් වගේ තමයි තිබුණේ. ඉතින් ඒකින් කපාගත්ත කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් හාෆ් ෂීට් කොලයක එහෙම නැත්නම් ඔයාලා දියසායම් මාධ්‍යෙන් කරනවා නම් ඒකට සුදුසු පේපර් එකනේ මේක අඳින්නේ නේද? එතකොට ඔයාලට මේක කොටසක් විදිහට අරගෙන හරි එහෙම නැත්නම් තියෙනම කඩදාසියක හරි අඳින්න ලේසිම විදිහ මම ඔයාලට කියලා දීලා තියෙනවා. මැදින් බෙදාගෙන මැදින් රේඛාවක් ඇඳගෙන උඩටයි යටටයි ලකුණු කරන්න. හැබැයි අද මම මෙතෙන්දි කරන්නේ කොලේ උඩයි යටයි තීරු විදිහට වෙන් කර ගන්නවා මැද කොටස හැදෙන විදිහට. ඉතින් අපි අද මැද බෙදන්නේ නැහැ. මෙන්න මේ විදිහට අයිනෙන් තමයි කොටස් ටික වෙන් කරගන්න. ඉතින් මම වාටි මෝස්තරේ අඳින්න ඕනි කොටස සකස් කරගන්න මෙන්න මේ විදිහට. මුලින්ම සෙන්ටිමීටර් එකහමාරක් උඩට ගත්තා. ඔයාලගේ කඩදාසි අනුව මේක වෙනස් කරගන්න. මොකද ඔයාලා අඳින්න ඕන වාටියේ ප්‍රමාණය ඔයාලා මුලින් හිතා ගන්න. ඊට පස්සේ උඩිනුයි යටිනුයි කොටස් දෙකක් මේ විදිහට අයින් කරන්න. ඒ විදිහට සමානව උඩිනුයි යටිනුයි කොටස් අයින් කරන්න කියලා කියන්නේ මේක කොලේට සමානව එන්න ඕන නිසා. ඊට පස්සේ මම හිතුවා මේ වාටි මෝස්තරේ මැද කොටස වෙනම ඇඳලා තව පුංචි තීරු දෙකක වෙනස් මෝස්තරයක් අඳිනවා කියලා. ඉතින් මම ඒකට මෙන්න මේ වගේ කොටස් ටිකක් වෙන් කරලා ලකුණු කරගත්තා. මෙතෙන්දී දැන් මං මේ ඇඳලා තියෙන රූල් දෙක මැද කොටස සමානයි. ඒ කියන්නේ කොහෙන්වත් ඇද නැහැ. සමානව තමයි තියෙන්නේ. ඉතින් මම මේ දැන් ලකුණු කරගන්න ප්‍රමාණ ටිකත් මම ඔයාලට කියන්නම්. සෙන්ටිමීටර් භාගය, ඊට පස්සේ සෙන්ටිමීටර් එකහමාර, ඊට පස්සේ ආයි සෙන්ටිමීටර් භාගය. ඔන්න බලන්නකෝ මම සේරම ලකුණු කරගෙන ඉවරුණාට පස්සේ ඔයාලට ඉරි ටික මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. ඔයාලට එතකොට තේරුම් ගන්න පුළුවන්. සෙන්ටිමීටර් භාගය ඉර එකහමාර, ඊට පස්සේ ආයි භාගය. ඔන්න ඔය විදිහට උඩිනුයි යටිනුයි මම සමානම තීරු ටිකක් ඇඳගත්තා. ඊට පස්සේ ඔයාලට මේක කරන්න පුළුවන් යට තීරු විතරක් ඉතුරු කරලා උඩ තීරුව නැතුව තියන්න උනත් පුළුවන්. හැබැයි හැමතිස්සෙම උඩිනුයි යටිනුයි මේ වගේ පුංචි තීරු දෙකක් තියාගන්නවා නම් ගොඩක් හොඳයි. හරි. ඔන්න ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කොටසට සමානව හරියන විදිහට ඒකකයක් සකස් කරගන්න. ඔයාලට පුළුවන් තීරු දෙක, ඒ කියන්නේ මුලින්ම මම ඇඳ ඉරි දෙකක් විතරක්, ඒ ඉරි දෙක ඇතුළට කොටසක් කපාගෙන ඒකකයක් හදාගන්නත්. හැබැයි අද මම මෙතෙන්දි කරන්නේ කඩදාසියෙම තීරු ටික වෙන් කරගෙන ඒකකේ හදන්න ගන්න කඩදාසියේ තීරු ටික ලකුණු කරගන්න. ඉතින් මම ඉක්මනටම මේ ටිකත් ලකුණු කරගන්නම්කෝ. ඔයාලට මේකේ ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට දැන් අඩි රූල තියලා එකවරම මේ ඇඳ ගන්න අමාරුයි නම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් රූල් ටික තියෙන තැන ලකුණු කරගන්න. මොකද අඩි රූලෙන් අඳින්න ගියාම සමහර විට එහාට මෙහාට වෙන්න පුළුවන්නේ. හැබැයි ඉතින් මට ටිකක් මේ ලකුණු කර කර ඉන්නවට වැඩිය ගොඩක් ලේසි මෙන්න මේ විදිහටම ඇඳගෙන යන එක. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේක උත්සාහ කරලා බලන්න. හරි. ඔන්න ඒ විදිහට මම ඒකේ ඇඳලා තියෙන තීරු ටික මේ විදිහට ඇඳ ගන්නවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ අපිට ඕන කොටස කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේක දැන් දිගට තියෙනවා ටිකක්. ඔයාලට පුළුවන් මේකෙම උනත් අඳින්න. හැබැයි මම තව චුට්ටක් පොඩි කරගන්නවා. මොකද මම අද මෝස්තරේ කලින් තීරණය කළ ඉවරනේ මොකක්ද අඳින්න කියලා. හරි. මෙන්න මේ විදිහට කොටසක් සකස් කරගත්තා. ඉතින් මේකෙදි මම ඔයාලට ප්‍රමාණය කියන්නම්කෝ. මැද කොටුව සමාන වෙන විදිහට වගේ තමයි මම මෙතෙන්දි අරගෙන තියෙන්නේ. උඩයටයි තීරු දෙක නැතුව මම කිව්වේ. ඔන්න දැන් අද අඳින මං තීරණය කරගෙන හිටියේ මෙන්න මේ වගේ මෝස්තරයක්. ඒ කියන්නේ මට හිතුණා මේ වගේ උඩටයි යටටයි වාටි තව පොඩි තීරු දෙකක් දාලා ඊට පස්සේ අර උඩින් මම පෙන්නපු මෙන්න මේ රූපේ තමයි මම අද අඳින්න හදන්නේ. ඉතින් මම මේක සමහර වෙලාවට
කුලේ අඳින කොට ටිකක් වෙනස් කර ගන්නවා. ඉතින් මම මේකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා මම මේ අඳින මෝස්තරේම එහෙමම පිටින් ආපහු කොපි කරලා අඳිනවට වැඩිය ඔයාලා බලාගෙන මේක ටිකක් වෙනස් කරලා ඇඳ ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියන එක. හරි. ඔන්න මම දැන් ඒකකේ අඳින්න තමයි හදන්නේ. ඊට කලින් මම මෙන්න මේ විදිහට කොලේ සමානව නවා ගන්නවා. ඔයාලා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියානම් දැනටමත් දන්නවා ඇයි මම කොලේ සමානව නවා ගන්න කියලා. ඉතින් අද මේකතු වෙන අයටත් මම ආපහු සැරයක් කියලා දෙන්නම්. මේ විදිහට නවා ගත්තාම අපිට ඒකකේ සමානව ව්‍යාප්ත වෙන විදිහට, ඒ කියන්නේ වාටි මෝස්තරෙත් තිරස් අතර ව්‍යාප්ත වෙනවනේ. ඒ ව්‍යාප්තිය දක්වන්න ගොඩක් ලේසි මේ විදිහට ඇඳගත්තාම. ඔන්න ඉතින් මම පැන්සලෙන් කටු සටහනක් විදිහට ඉක්මනින්ම මෝස්තර කොටස ඇඳගන්න තමයි හදන්නේ. හරි, ඔන්න මම කටුසටහන ඇඳගෙන ඉවරයි. ඉතින් ඔයාලට මේක වේගේ වැඩි කියලා හිතුණා නම් තව ඉස්සරහදී ආයෙ මම මේ මෝස්තරේ අඳින නිසා ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම එක පැත්තක විතරයිනේ ඇඳගත්තේ. බයි කියන්නේ භාගයයි. ඉතින් ඉතුරු භාගය ඇඳගන්න මම මෙන්න මේ විදිහට කාබන් කොලයක් පාවිච්චි කරනවා. ඔයාලට කාබන් කොලේ නැතුව මේක තදට ඇඳලා ආයි අනිත් පැත්තේ ඇඳගන්නත් පුළුවන්. හැබැයි මේ කාබන් කොලේ තියාගත්තාම ඔයාලට ආපහු සැරයක් අඳින්න ඕනේ වෙන්නේ නැහැ. මොකද කාබන් ටික වදිනවනේ. ඒ නිසා මතක ඇතුලේ හැම තිස්සෙම කාබන් කොලේ උඩ අතර තියෙන විදිහට තමයි අඳින්න ඕනේ. කියන්නේ අර අනිත් පැත්තේ කාබන් ටික වදින විදිහට. ඔන්න බලන්නකො මම මේ මෝස්තරේ දැන් පෑනෙන් ලස්සනට ඇඳ ගන්න හැටි. ඉතින් මම අර කලින් සැලසුම් කරපු විදිහටම නෙමෙයි ඊට වැඩිය ලස්සන මෝස්තර කොටස් මෙතෙන්දී එකතු කරගත්තා. ඔයාලත් මෝස්තරයක් අඳිනකොට අනිවාර්යෙන් මෙහෙම කරන්න. ඉතින් අද මෝස්තරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේ මෝස්තරයකගේ සාර්ථකව මට ව්‍යාප්ත කරගන්න පුළුවන් වුණාද කියලා ඔයාලා අනිවාර්යෙන්ම වීඩියෝ එකේ අවසන් වෙනකම් බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට දිගටම ඔයාලට මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ඔයාලගේ යාළුවන්ට කාට හරි මේක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඉතින් අපි බලමු මේක ඇඳගත්තට පස්සේ මොන වගේද පේන්නේ කියලා. ඔන්න දැන් මම ඇඳගෙන ඉවර වලට පේනවා ඇති දෙපැත්තටම සමානව ඇඳිලා තියෙන විදිහ. හරි, ඊට පස්සේ මම මෙතන මැද කොටසට පොඩි කොම්බුවක හැඩයක් තමයි ඇඳගන්න හදන්නේ. මොකද මම දැන් අර සේරම කොටස් සමාන වුණේ ඇඳලා තියෙන. ඉතින් මට හිතනවා මෙතෙන්ට පොඩ්ඩක් වෙනස් කරා නම් හොඳයි කියලා. ඔන්න මලේ මැද කොටසට තමයි මම මේ කොටස එකතු කරගත්තේ. හරි, දැන් ඔන්න මගේ මෝස්තර එකකේ පිටපත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ඉක්මනට ගිහිල්ලා බලමු කොහොමද මේක පිටපත් කරගන්නේ කියලා. මම හිතනවා ඔයාලට අද වීඩියෝ එක නම් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම මේක පාඩ කරන වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. හරි, අපි එහෙනම් වැඩි කතා බහ නැතුව මේක ව්‍යාප්ත කරලා බලමු. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් පැස්ටල් වලින් පාඩ කරනවා නම් පැස්ටල් වලින්. ඉතින් මම මේක දිය සයන් වලින් තමයි පාඩ කරන්න හිතන්නේ. ඒ නිසා මම මේක
මේ විදිහට පැන්සලෙන් පාට කරගත්තා. හරි. ඊට පස්සේ මේ විදිහට එක කෙළවරක ඉඳන් ඔයාලට තියෙන්නේ ව්‍යාප්ත කරන්න. හරි. ඉතින් ඔයාලට මේ ඒකකේ පොඩ්ඩක් දෙපැත්තෙන් සලකුණු කරගන්න පුළුවන් ඊළඟ කොටස අඳින්නේ කොහෙටද කියලා. ඉතින් ඔන්න මම ඇඳලා ඉවර කරගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා කරන වැරද්දක් තමයි මේ වගේ පිටපත් කරලා ඉවරුනහම පොඩි කොටසක් ඉතුරු වුණොත් ඒක පිටපත් කරන්නේ නැහැ. එහෙම නැත්තම් ඔයාලා එතනින් කපලා ඉවත් කරනවා. හැබැයි ඒක වැරදි. ඔයාලට දැන් සාමාන්‍යයෙන් ඕ ලෙවල් වලට කොලයක් දුන්නොත් කපලා ඉවත් කරන්න බැහැනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ පොඩි කොටසටත් ඔයාලගේ මෝස්තර එකකේ මෙන්න මේ විදිහට පිටපත් කරන්න. එතකොට තමයි ඔයාලගේ මෝස්තරේ ලස්සනට නිවැරදිව පිළිවෙලට ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මම දැන් වාටි මෝස්තරේ නම් ඇඳගෙන ඉවරයි. ඔයාලට පේනව ඇති අන්තිමට මම පිටපත් කරගත්තාට පස්සේ සම්පූර්ණ මෝස්තරේ දැන් කොහොමද පේන්නේ කියලා. ඉතින් ඔයාලගේ අදහස් ගොඩක් වැදගත්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ අදහසුත් එකතු කරන්න, යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. සමහර විට එයාලටත් වැදගත් වෙන්න පුළුවන්. හරි, එහෙනම් ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. මේක පාඩ කරන විදිය ඉක්මනටම අරගෙන එන්න. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න. ඔයාලට සුබම සුබ දවසක්.